දැන්නම් ඉතින් ඔයාලා අවුරුද්දට හදපු කැවුම් කුකිස් ජාති ගොඩක් ඉවර ඇති. මේ දවස්වල ගෙදරට කවුරු හරි ආවහම තේ දෙන්න වගේම නෑදෑ ගෙදරක අරන් යන්නත් හොඳ හකුරු කේක් එකක් තමයි අපි අද හදන්න යන්නේ. මුලින්ම මේ කේක් එකට දාන රුලන් ටික පොඩ්ඩක් වෙලා බැද ගන්න ඕනේ. රුලන් ටික සුවඳ එනකන් යන්තම් බැදුනහම ඇති. හකුරු ටිකත් පොඩි කෑලි වලට කපා ගමු. එතකොට අපිට මේ ටික දිය කරගන්න හරිම ලේසි. ඊළඟට කපාගත්ත හකුරු ටික පොල් කිරිත් එක්ක දිය කරගන්න ඕනි. पड़ी पड़ी हकुरु कैली नांग दिये वेन्ने नतु इतुरु नाट कमाकने සුදුමද ටික හොඳට බීට් කරලා පැත්තකින් තියාගන්න. ඊළඟට මාගරින් ටිකයි සීනි ටිකයි එකට දාලා ක්‍රීම් වෙනකම් බීට් කරන්න. සීනි ටික මාගරිනුත් එක්ක හොඳට දිය වුණාට පස්සේ බිත්තර එක එක දදා බීට් කරන්න. දැන් රුලන් ටික බේකින් පවුඩර් ටිකත් එක්ක කලවම් කරලා මේ මාගරින් මිශ්‍රණයටම දාගන්න. රුලන් ටික හොඳට මාගරිනුත් එක්ක කලවම් වුණාට පස්සේ මේකට දිය කරගත්ත හකුරු ටික දාගන්න ඕනේ. ඊළඟට වැනිලායි කපාගත්ත කජුයි රෝස් එසෙන්සුයි දාගන්න. රෝස් එසෙන්ස් නම් බින්දුවක් විතර දාපුවාම හොඳටම ඇති. දැන් මේ මිශ්‍රණයට කලින් බීට් කරගත්ත බිත්තර සුදු මද ටික ටික දාලා ෆෝල්ඩ් කරගන්න. මේ අතරෙදි කොටාගත්ත කුරුදු කරදමුඟු ටිකක් දාගන්න.
දෙක සෙල්සියස් අංශක 180කට ප්‍රීහීට් කරපු අවන් එකේ විනාඩි 35ක් 40ක් විතර බේක් කරගන්න ඕනේ. මේ හකුරු කේක් එක හොඳ තෙත ගතියට තියෙන රසම රස කේක් එකක්. ඔයාලත් මේ අවුරුද්දේ විශේෂ ණය ගමනක් එහෙම යන්න තියෙනවා නම් මේ වගේ කේක් එකක් හදාගෙන යන්න. මම මේ වෙනකන් හදපු කේක් ಜಾති ඔක්කොම ටික මගේ කේක් රෙසිපීස් කියන ප්ලේලිස්ට් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ආයෙත් අනිත් දවසේ ඔයාලව හම්බෙන්න එනකන් මගේ channel එක subscribe කරලා bell icon එකක් press කරලා තියාගන්න.